ලංකා යුද හමුදා විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධාන මධ්‍යස්ථානවල නිරෝධාන කටුතුවල යෙදී සිටි අයවලුන් අතරින් දින 14ක් නිරෝධාන කටුතු නිමා වූ අයවලුන් අතරින් අද දිනේ තවත් 77 දෙනෙකු තම නිරෝධායන අවසන් වී නිවෙස් බලා ගමන් කරනු ලැබුවා. මොවුන්ට තවදුරටත් දින 14ක නිරෝධායන කටුතුවල නියැලෙන ලෙස අපි අපේ වෛද්‍යවරුන් විසින් ඔවුන් වෙත දන්වා තිබෙනවා. මේ අනුව අද දිනේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් 1565 දෙනෙකු නිරෝධායන කටුතු නිමෙවි ඔවුන්ගේ නිවස් බලා පිටත්තර ගොස් තිබෙනවා. ඒ අනුව අද දින වන විට නිරෝධායන මධ්‍යස්ථාන 47ක් යටතේ 2096 දෙනෙකු තවදුරටත් නිරෝධායන කටුතුවල නිවෙතව සිටිනවා. ඉන් 20 දෙනෙකු විදේශිකයන් වෙනවා. එසේම හෙට දිනේ තවත් 132 දෙනෙකු නිරෝධායන දින 14 නිමා වීමෙන් අනතුරුව ඔවුන්ගේ නිවෙස් බලා ගමන් කිරීමට නියමිතයි. ඔවුන්ගෙන් 76 දෙනෙකු දියතලාව නිවාඩු නිකේතනවල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ තුනෙකුත් අනිත් අයවලුන් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ මෙසේ නික්ම යාමට නියමිතව තිබෙනවා. පසුගිය 15 වෙනිදා ඉන්දියාවේ සිට පැමිණි අකුරණ තෙලඹු ගහවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61ක පමණ පුද්ගලයෙකු මහනුවර ප්‍රදේශයේ සැරිසරපු බවට ආරංචි වුණා. මේ අනුව මීට දින දෙකකට ප්‍රථම අතුලුවගම ග්‍රාමය හුදකලා කිරීමකට කරුණු ලැබූ ආකාරයටම අකුරණ නගරය ඊයේ සවස් භාගයේදී මෙම පුද්ගලයා සැරිසරපු නිසාම හුදකලාවක් කිරීමට සිද්ධ වුණා. මේ අනුව අද වන විට අතුලුවගම ග්‍රාමය සහ අකුරණ නගරය මේ ආකාරයෙන් හුදකලා කරපු ස්ථාන දෙකක් හැටියට පවත්වාගෙන යනු ලබනවා. අපි බලාපොරොත්තු වෙනවා හෙට දිනේදී යම් යම් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් කෙටි කාලයකට ඉවත් කරන් පසුව විශේෂයෙන්ම මෙතෙක් වෛද්‍යවරුන් සහ විවිධ අයවලුන්ගෙන් මාධ්‍ය හරහා කිව් ආකාරයට ශාරීරික දුරස්ථභාවය රඳවාගෙන කටයුතු කරයි කියලා, එසේ නොමැතිනම් ඔබ දකිනව ඇති මේ වෙනකඩත් යම් යම් ප්‍රදේශවලින් හුදකලාව අහුවෙනවා මේ ආසාදෙන් ලක්වෙච්ච පුද්ගලයන්. ඉතින් යම් කිසි තර්ජනයක් තිබෙනවා ඔබ නොදන්නවා වුණත් සමාජයේ මේ වෛරසය ඇඟට ඇතුළු වෙච්ච කට්ටිය ඉන්න පුළුවන්. ඒක හින්දා ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා හෙට දිනේ මෙසේ ඇඳිරි නීති ඉවත් කරන ප්‍රදේශවල ජනතාව මෙවැනි තර්ජනයක් තිබෙන බව හොඳට තේරුම් අරගෙන ඒ දිනේදී ලබා දෙන අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නවා මිසක් අර මීට දින දෙකකට ඉස්සෙල්ලා හැසිරුණ ආකාරයට හැසිරෙන්නේ නැතුවේදී කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම තමුන්ගේ හොඳට තමුන් වෙනුවෙන් කරන නිරෝධානයක් මෙසේ දින ගණනාවක් කරගෙන යන්නේ. ඒකෙ හින්දා අනිවාර්යයෙන්ම තමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙසේ දුරස්ථභාවය රැකගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. මේ වගේම ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඕනෑම ස්ථානයක විෂ හරණය කිරීමට පසුගිය දින කිහිපය තුළදීම විෂ හරණය කරනු ලැබුවා. සිවිල් ආරක්ෂක බලකාය, පොලිසිය මේ සියලු මංශ මේ ආකාරයෙන් විෂ හරණය කරනු ලැබුවා. යම් කිසි ආයතනයකට මෙසේ විෂ හරණය කිරීමට අවශ්‍යතාවයක් තිබෙනවා නම් කරුණාකර දැනුම් දෙන්නට කියලත් අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනු ලබනවා.